ඒ වගේම මට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි සාමාන්‍යයෙන් ආයෝජකයෙක් මේ වගේ ලොකු ආයෝජනයක් ගේනවා නම් මැතිතුමා තානාපති කාර්යාලය සම්බන්ධයෙන්. එතකොටම කවුරුත් ඇහුවද ඔය ආපු මිනිසුන්ගෙන් ඔබලා ආවේ තානාපති කාර්යාලය හරහාද කියලා? මේ ආයෝජනය ගෙනාවේ කොහෙන්ද? තානාපතිම හිටියද? නෑ මං කියන අපේ මේ ලංකාවේ ඉතාලි එම්බසිය මේක සම්බන්ධයෙන් කිසිම විදිහකින් සම්බන්ධතාවයක් වුණාද? මම නම් කියන්නේ අපි ලියමු. අපි ලියනවා අනිවාර්යෙන් ඉතාලි එම්බසියටත්. කරුණාකර මේ මිනිස්සුව හොයන්නේ. කරුණාකර මේ මිනිස්සුව ගේන්නේ කිය කොම්පැනිය මොකද්ද? ඒකේ සත්‍ය සත්‍යතාවය මොකද්ද? එහෙම එකක් එන්න තිබ්බද නැද්ද? දැන් මේ බලන්න මේ මේ මිනිස්සුව දැක්කම පේන පොඩ්ඩක් නිකන් හොල්මන් ඩයල්. එතකොට මේක එකක්. මේ අර එයාගේ මල්ලි තියපු මල්ලි කියන කෙනා මේ මල්ලි අයියගේ එක වාසගමත් නෙමෙයි. උදුම වාසගම් දෙකක්. එතකොට වාස මෙන්න ප්‍රොජෙක්ට් එකේ බෝඩ් එක. මේ දින ප්‍රොජෙක්ට් එකේ බෝඩ් එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ බෝඩ් එක මෙහෙම පොඩි බෝඩ් එකක් දැම් බාන කාර්යාලය. එතකොට දැන් මේ කියයිනේ මේ මේ වගේකින්ද මේ බිලියන මෙච්චර ගානක බිලියන යුරෝ බිලියන 5ක මේ ආයෝජනය කියන කම්පැනියක්ද මේ? බිලියන 800ක්. බිලියන 800ක් ගේන්න පුළුවන් කම්පැනියක්ද මේ? මම හිතන්නේ අපේ මගේ බදුල්ලේ මැතිවරණ කාර්යාලය මිටට ලොකුයි. ඉතින් එතකොට මේ 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 පට්ටපල් බොරුවක්. එතකොට මම හිතන්නේ එක්කෝ ඒ රටේ මිනිස්සු ටිකක් අන්දන්නත් ඊට අමතරව මේක දේශපාලන අනිවාර්ය මූණවරක් තිබ්බා. මොකද මම දැක්කම ඊයේ පෙරේද YouTube එකේ යන වීඩියෝ එකක්. සුජීව පාට් 1. මෙයා නියම් වන් ෂොට් එකේ අලුත් එකක් හදලා සුජීව පාට් 1 කියලා එකක් හද මොකක්ද ඒකේ තියෙන්නේ? සුජීව ශේසිංහ මහත්තයත් එක්ක මේ කතා කරන ඔබතුමාල ඒක කොයින් හරි තියෙනවා අරගෙන බලන්න. බැලුවොත් හදවතින් තේරෙයි මූන්න මූ පට්ටපල් හොරෙක් කියලා. මොකද පළවෙනි වතාවට සුජීව ශේසිංහ මහත්තයව හම්බ වෙනකොට ඇමතුමා හම්බ වෙනකොට මෙහෙම අතේ තියෙන ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. ඒතර ආයෝජනය ගේන්නේ ඔච්චර අදහසක් තියෙන මිනිහ පළවෙනි දවසේ වීඩියෝ කරයිද මේ මිනිස්සයා? කොහමද ගේම ගහගන්න ඉපේ කොහමද? 10ක් නෙමෙයි 20ක් කර දීලා බැසිල්ලට ඒ කාලේ වුණාම කි. එහෙම එකක් වෙන්නේ නැහැ නේද? දැන් මේ මගේ සම්පූර්ණ හිතාමතා මඩයක් කියන එක පැහැදිලිවම දෙක මං සුජීව ඇමතුමා ඩීර කතාව මං කියන්නේ නැහැ. අපි සත්‍යය කියද්දි ඇත්ත කතා කරලා ගිහිල්ලා කියමු. මේක මෙතන බය වෙන්න මොකුත් හේතුවක් නෙමෙයි. මෙතුමා කතා කරන්නේ නැති විදිහ මේක කතා කරන තරම්වත් අවශ්‍ය හේතුවක් නෙමෙයි නිසා. නෝ දැත්තර මෙතුමා කිව්වාගේ මේක මානසික වදිනවා.